ජාතික විද්වත් සංවිධානය ලෙස අද අපි මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නේ අර්බුදයට විසඳුම පිළිබඳව. අපේ විසඳුමේ පදනම පිළිබඳ යම් කරුණු කාරණා ප්‍රමාණයක් තමයි මහාචාර්ය අනිර්ජන්ත ප්‍රනාන්දු ආර්ථික විද්‍යාත්මක වශයෙන් ඔබට කිව්වේ. අපි සකස් කරගත යුතු විසඳුම කවර ආකාරයකට වෙන්න ඕනද කියන එක සම්බන්ධයෙන් මේ මෑත දවස් කීපයේ අපේ රට පාලනය කරන විධායකයට සම්බන්ධ අය කීප දෙනෙක් කරපු දේවල් වලින් යම් අදහසකට අපේ එන්න පුළුවන්. ඔබ දකින්න ඇති මේ මෑත දවසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවාම විධායක ජනාධිපති ක්‍රමය ගැන ඔහු කියනවා මෙහෙම උත්තරයක්. දැන් මේක අහෝසි කරාට කමක් නැහැ. මොකද මං ඒකේ වරප්‍රසාද භුක්ති විඳලා ඉවරයි. එමන්නේ ඒක නොහිතා කරපු ප්‍රකාශයක් නෙමෙයි. ඒක තමයි ඔවුන් කල්පනා කරන විදිහ. දැන් ඕක අහෝසි කරාට කමක් නැහැ. මොකද මට ආයෝකට එන්නත් බෑ. මං හිතන් හිටියා මල්ලි අවුරුදු පහක් කල්ලායි කියලා. ඒක ඇල්ලුවෙත් නැහැ. ඒක නිසා දැන් ඕක නැති වුණාට කමක් නැහැ. අපි කාලා ඉවරයි. ඒක තේරුම් ගන්න පුළුවන් මේ රට පාලනය කරපු අය. මේ නිකං කෙනෙක් නෙවෙයිනේ. අපේ රටේ තිබෙන දේශපාලන ක්‍රමයේ හැටියට මේ විධායක ජනාධිපතිවරයා කල්පනා කරන්නේ මොකක්ද? ඒක තමයි ප්‍රතිපත්තිය. ඒක තමයි නීතිය. ඒ ජනාධිපතිට කල්පනා වෙන දේ තමයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව හරහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නීති හැටියට සම්මත කරගෙන තියෙන්නේ. ඔවුන්ට කල්පනා වෙන දේවල් තමයි ওই මහා දවැන්ත ආර්ථික ප්‍රතිපත්ති හැටියට මුදල් අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එසයි චින්තනය ගැන අවබෝධයක් තියෙන එක හරි වැදගත්. ඔවුන් කල්පනා කරන ප්‍රමාණය දිගපළල. හා දැන් මහින්ද රාජපක්ෂට වයසයි කියලා කියපුවෝ. දැන් මේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ළඟින් ඉන්න කෙනෙක් තමයි හරින් ප්‍රනාන්දු. හරින් මේ ළඟදී ප්‍රකාශයක් කරනවා ඉන්දියාවේදී ඉන්දියානු ආයෝජකයන් පිරිසක් ඉස්සරහා. එකෙන් කියවෙන්නේ ලංකාවේ ඉන්දියාවේ කොටසක්. ඒකත් ඔබ අහන්න ඇති. ඒතකොට මේ ඉන්දියානුවන් ඉස්සරහා කියන කතාව. දවතර හිටියේ චීන කට්ටියක් නම් ඊට වඩා වෙනසක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම තමයි. ඒගොල්ලෝ විදේශ ප්‍රතිපත්තිය ගැන හිතන්නේ ඔන්න ඔය විදිහට. එන්නේ කවුද? සාකච්ඡා කරන්නේ කවුද? එන කෙනා බලාපොරොත්තු වෙනවටත් වඩා ඉතාම ලාභදායි, පටු, අපි කියන්නේ චීප් උත්තර තමයි ඒගොල්ලෝ මෙච්චර කතා දීලා තියෙන්නේ. ඒ වගේම මේ අපේ රටේ විධායකයට සම්බන්ධ කෙහෙලිය රඹුක්වැල්ල. ඔබ දන්නවා අර හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් මේ වන විට කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. හැබැයි මේක සලකන්න එපා නිකම්ම රිමාන්ඩ් කිරීමක් හැටියට. මේ ප්‍රශ්නේ ගැඹුර තේරුම් ගන්න ඒක හොඳ සාධකයක්. ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්නේ රුපියල් බිලියනයක නැත්නම් කෝටි 100ක මිලියන 1000ක ගනුදෙනුවක් සම්බන්ධයෙන්. වැඩේ අවුලක් නැතුව කරගෙන යන්න දුන්නනම් බිලියනයක වංචාවක් ගනුදෙනුවක්. බිලියනයක් කියලා කියන්නේ කෝටි 100ක් කියලා කියන්නේ අපේ රටේ අවුරුද්දකට රෝහල් වලට ඖෂධ සපයන්න භාණ්ඩාගාරයෙන් වෙන් කරන මුදලින් 1%. දැන් ලංකාවට ගෙන්නන්නේ ඉමුනෝග්ලොබුලින් විතරක් නෙවෙයිනේ. ඒ වගේ නවත් ගන්න එකසරයක් නෙවෙයිනේ. මේ සියලු ඖෂධ අවුරුද්ද පුරා ගෙන්නන්න වෙන් කරන මුදල වගේ 1%ක් තමයි මේ ගනුදෙනුවේ ප්‍රමාණය. එතකොට එවැනි ගනුදෙනුවකදී මේ සමාගමක් හරහා ඇමතිවරයා තුළ මේ කණ්ඩායම මොකද කළේ? ඒ කියන ඖෂධය එක නිකන් අර අංශු මාත්‍ර ප්‍රමාණයකින්වත් ශුද්ධ ප්‍රමාණයකින්වත් නැති වෙනත් දෙයක්. සරලෝ කිව්වොත් එහෙම පාට කරපු වතුර සෞඛ්‍ය මාත්‍යංශයට දීලා කෝටි 100ක් උපයන්න මෙයයි කටුතු කළ තිබෙන බව තමයි දැන් එළිදරව් වෙමින් යන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන්
මේ රාජ්‍ය කොතන තියෙන කියලා. මේක තමයි රාජ්‍යයේ අද පවතින තත්වය. එලිදරව් වෙච්ච කරුණු කීපයක් අනුව. ඒ නිසාමයි අපට තිබෙන අභියෝගය දැවන්තයි කියලා අපි කියන්නේ. ඒක අර මතු පිටින් පේන තරම් සරල නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්න හැදුවට දැන් අර පෝලිං නෑ නේද? ගෑස් එක ගෙදරට එනවා. ලයිට් ලැබෙනවා පැය 24 කියලා කියන්න හැදුවට එවැනි සරල තැනක නොවේ ආර්ථිකය තිබෙන්නේ. එවැනි සරල තැනක නෙවෙයි රට තිබෙන්නේ. ඒ නිසාම අපි කාටත් එළබෙන පරිවර්තනය අභියෝගාත්මකයි කියලා අපි අවබෝධ කරගන්නට ඕන. රාජ්‍යයක් හැටියට මේ රාජ්‍ය සම්පූර්ණ විනාශ කළා තියෙනවා. රාජ්‍ය ප්‍රතිරූපය සම්පූර්ණ නැති කළා තියෙනවා. අපිට තියෙන මේ රාජ්‍යාලි ගොඩනැගීමේ අභියෝගයක්. 20 සියවස ඇතුළතදී ලෝකයේ බොහෝ රටවල් අද අපි සංවර්ධිතයයි කියන පොහොසත්යයි කියන රටවල් ඒ පිම්ම ගැම්ම ගත්ත 20 සියවසේ අපි ලෝකය එක්තරා කාලයකදී හිර වෙලා හිටියා. සාමාන්‍ය අපි කියන අඳුරු යුගය කියලා. මොකක්වත් වෙන්නේ නැහැ. විද්‍යාව තාක්ෂණය මුල්ලට ගලලා තිබුණේ. විද්‍යාත්මකව හිතන එකත් හිරගත කරන්න හේතුවක්. ලෝකයට බල කරා අවිද්‍යාත්මකව හිතන්න. මුළු විශ්වයම කරගෙන්නේ පෘථිවි වටේ කියලා හිතන්න. ඉර කරගෙන්නේ පෘථිවි වටේ කියලා හිතන්න. එහෙම නොහිත මිනිස්සු හිරගත කරා සමාඩ පුච්චල මැරුවා. එහෙම තැනක ලෝකේ හිර වෙලා තිබුණා. නිෂ්පාදනයේ වර්ධනයක් සිද්ධ වුණේ නැහැ. මේ ගම්මිනිසුන්ට එදිනදා වේල යන්තම් පරිමහා ගන්න පුළුවන් විදිහට නිෂ්පාදනයක් තමයි සිද්ධ වුණේ. හැබැයි 16 සියවසෙන් පස්සේ ක්‍රමානුකූලව ලෝකය ඒ යදම් වලින් මිදෙන්න පටන් ගත්තා. ඒ අන්ධකාරයෙන් එළියට එන්න පටන් ගත්තා. හෙමින් ආපු ඒ ගමන 20 සියවසේදී ලෝකේ බොහෝ රටවල් විසින් දැවැන්ත පිමි පැනලා ඉස්සරහට ආවා. අන්න එවැනි රටවල් තමයි අද අපි ලෝකේ සංවර්ධිතයයි නිෂ්පාදනය වැඩියයි පොහොසත්යයි නාමකරණය කරලා තියෙන්නේ. ඒ රටවල් මොනවද කියලා බලන්න පුළුවන්. මේ මොහොතේදී අපේ රටේ අය වැඩිපුර යන්න ඇප්ලයි කරන්නේ කොහෙද කියලා හෙව්වා. අවසනාවකට අපට පිම පැන ගන්න බැරි වුණා. අපේ හිටපු නායකයන් කිසිවෙකුට ඒ ලෝකය යන ගමන දිහා බලලා අපත් අඩුතරමේ එවැනි අත්හදා බැලීමක් දෙකක් කරන්න ඕන කියලා තරග හිටියේ නැහැ. ඔවුන් හැමදාම හිටියේ ඉතාම සම්ප්‍රදායික චින්තනයක. ඔන්න වැදගත් උනේ ඊළඟ ඡන්දය මිසක් මේ රාජ්‍ය ගොඩනැගීම නෙවෙයි. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය යලි යලි හිසිපත් කරන්න ඕනකම තියෙන්නේ. මෙවැනි අය තමයි මෙරට පාලනය කරේ කියන එක මතක තියාගන්න. ඒ චින්තනයේ ඇතුලේ අවසාන සිද්ධ වෙච්ච දේ තමයි අපේ මොකක් හරි දෙයක් මෙරටේ ජනතාව නිෂ්පාදනයක් කරා නම් ඒ නිෂ්පාදනයක් කඩාවැටුවා. ඒකේ ප්‍රතිඵලය අද අපි භුක්ති විඳින්න ඉන්නවා. අපිට ආණ්ඩුවෙන් කියනවා ඔන්න පෙබරවාරි 4 නිදහස් දිනේ එනවා කියලා. අපිට මේ channel වලින් නිදහස් දිනේ සමරුව පෙන්නනවා, හමුදා පෙරේඩ් පෙන්නනවා, සින්දු දානවා, අපි ජාතික කොඩියක් සමහරට ගෙදර ඔසවනවා, ඉස්කෝලේ යන දරුවෝ ගෙදර ජාතික කොඩියක් දෙනවා. හැබැයි අඩුතරමේ ඒ වනන ජාතික කොඩියවත් මුද්‍රණය කරලා තින්නේ ලංකාවේ. වෙසක් එකට පොසොන් එකට අපි අතේ තියන් ඉන්න බෞද්ධ කොඩිය හැදුවා අපි නෙමෙයි. ඒකත් මුද්‍රණය කරලා චීනෙන් හරි කොහෙන් හරි ගෙන්නනවා. මේ අත්දැකීම සමහර තංගල් ඔබටත් ඇති. මේ ළඟදී මම ගියා අපේ බේරුවල අලුත්ගම නගරයේ එක්තරා සුවනේ ෂොප් එකකට. සංචාරකයෝ ඇවිල්ලා විවිධ දේවල් ලංකාවට ආවට පස්සේ මතක් වෙන්න අරගෙන යනවා. එතන තිබුණා එක ලංකා සිටියමක්.
තංගලත් ලකුණු කරලා තිබුණා මාළුවෙක් එහෙම දාලා රත්නපුරේ තිබුණ මණිකක් දාලා නුවර තිබුණ දල්දා මාලිගාව පෙන්නලා ඒවා ටිකක් අර මතු පිටේ පේන හැඩියට හදලා තිබුණා බැලුව බැලමඩේ පේනවා ලංකාවේ තිබෙන හැඩය ගත්තාට පස්සේ ඒ රූප දිහා බැලුවාට පස්සේ මේක හදලා තියෙනනම් මේ නෙමෙයි කියලා මං ඒ ව්‍යාපාරිකයන් ඇහුවා කොහෙන්ද මේක ගෙනාවේ කියලා ඒගොල්ලෝ කිව්වා මේක චීනෙන් තමයි ගෙනාවේ කියලා සංචාරකයා එනවා ලංකාවට ඇවිල්ලා යනකොට ඒ සංචාරය සිහිපත් වෙන මොකක් හරි අරන් යනවා ලංකාවේ සිටියමක්ම හැබැයි ඒකත් අපි නෙමෙයි අපි මේක මෙහෙත් මේ අද්දකේ මෙහෙම තමයි අන්න අපි ඇවිල්ලා තියෙන තැන ඒ නිසාම අපිට අවශ්‍යයි මේ ආර්ථිකයේ දැවැන්ත බිම්මක් පනින්න ඒ ප්‍රධාන අභියෝග දෙකක් තියෙනවා මාචාර්ය අනිල් ජයන්තත් මේවා කිව්වා එක අපිට අවශ්‍ය ඉතාම ඉක්මනට පිමි වශයෙන් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න මේ කුඩා ආර්ථිකය තියාගෙන මෙතනින් එහාට යන්න බෑ නේ ජීවත් වෙන්න බෑ එහෙනම් ආර්ථිකයේ දැවැන්ත වර්ධනයක් ඕනේ ආර්ථිකයේ වර්ධනය කරනට සාපේක්ෂව ඊට සමාන්තරව ඒ වගේම ආර්ථිකයේ ප්‍රසාරණිකුත් අවශ්‍යයි आर्थिक वर्धने सह प्रसारण अवश्य नम दपे प्रतिवादी कांडाय ओन अनुगमने कला करण देशपालन दर्शन अणुव ओन की आर्थिक प्रतिपत्ति अणुव अवश्य नम ओंट मेरटे आर्थिक वर्धन कल हकीव तिबुना नमुत अपे पालक लोके एवनी दर्शन अनुगमने कर අයිටත් වඩා ගව් කිලෝමීටර් ගානක් පසුපසින් ඉන්නේ. එනිසා ඔවුන් විශ්වාස කරන දේශපාලන ආර්ථික දර්ශනය තුල පවා ඒ ආර්ථික වර්ධනය අපි අත්පත් කරගත්තේ නැහැ. අපි වගේ රටක ප්‍රගතිශීලී ව්‍යාපාරයක් පොදු ජන ව්‍යාපාරයක එකට යන අභියෝග දෙක තමයි කොහොමද එකවර ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න අතරම ඒ ආර්ථිකය ප්‍රසාරණය කරන කියන එක. ඒ කියන්නේ ජනතාව තුලට සමාජයට ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ගලාගෙන කොහොම ක්‍රමයක් හදන්නේ කොහොමද කියන එක. මේ දෙකලිය තුමයි. අද අපි චීනය ගැන කතා කරනවා. චීනයේ ඉතිහාසය දිහා බැලුවම අවුරුදු 75ක් විතර ඔවුන් තමන්ගේ ඉතිහාසය පිළිබඳ මෙන්න මෙහෙම පුර පර්යාවලෝකණයක් දෙනවා. उनकी नवा एकदा सबसे हतलिस नमे चीन महाजन समूहांडु पीठ होने कोट इतकोट या मार्थिक चीन थी बुना ये आर्थिक ने वधि खेक गड़ी है एक आले थी बुने निकांग राजगोल्लो थे राज वंश के अन्न थे माओ से तुम तुरु कांडा है मुकद करे एक एक गड़ी आ रखा था महाजन ताल एक एक गड़ी में ये राज्य पावल का कांग इटे वो केक गड़ी है गत्ता महाजन तावत अरगे ना महाजन ताव उपरमा बेदुआ साधारण बेदुआ वर्धन याज्ञ बेदुआ अब हेत्ट वितरण तेरुना एक हरियाणा डेंग्शियापिंग हेत्टे आर्थिक फुलूल प्रसंस्करण करेगिरी लोकरण पटांगा लोकरण तर बेदुआ अन्नकोट कलिंट वडा दिया मिनस हम मे मगिगे දෙදා සෙක දෙක කාලේ ලෝකෙට ආව SARS කියන වසංගතය කොවිඩ් වගේ එකක් මුල් කාලේ හොයාගන්න බැරුණා මොකෙන්ද මේ මිනිස්සු මැරෙන්නේ කියලා චීනෙට තමයි ඉස්සෙල්ලාම ආවේ අන්නේ SARS වසංගතයේ වෙලාවේදී චීනය කල්පනා කරා ඒ වර්ධනය පමණක් ප්‍රමාණවත් නැහැ ඒකට යම් කිසි ආකාරයක විද්‍යාත්මක ප්‍රවේශයක් නැත්තම් ඒ වර්ධනයේ ගුණාත්මක තත්ත්වය ඉහළනම් වන්න ඕන කියලා ඒකෙන් තමයි චීනය तमंगे आर्थिक गमने ईलंग पियोरट आवे साइंटिफिक आउटलुक कोन डेवलपमेंट नत्तं संवर्धने विद्यात्मक प्रवेशक सहितव रट कोन्न कंड पटंग गत्ता जनाधिपति हू जिनटाओ कालगिंदर केगिरिय लुकुत करला गुणात्मक तत्वत्व वरी करला ए अतरे साधारणव पंगुव जनतावतुट लबा देन्न अपिटत तीन मेहेम वडक मे केगिरिय मरगिन हरियन्ने ගන්න ඕනේ අරගෙන
ඉතාම වේගෙන් මේක ලොකු කරන්නත් ඕන ගුණාත්මක තත්ත්වෙ හෙළනම් වන්නත් ඕනේ ඒ අතරේ මේකොල කරන්න වගේ පොඩි කණ්ඩායමක් කතේ කේක් ගෙඩිය තියාගෙන ඉන්නව වෙනුවට මුළු කේක් ගෙඩියම ජනතාවට සාධාරණ බෙදෙන ක්‍රමයක් හදන්න ඕන මෙන්න මේ ආර්ථික අභියෝගයේ ජයග්‍රහණය කරන එක තමයි ඊළඟ ජනතා ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවට පත් මේක නිකන් කරන්න බෑ මේක නිකන් කරන්න බෑ අපි කිව්වොත් එහෙම රයිට් අපි ආර්ථිකය හදමු වර්ධනය කරමු නිෂ්පාදනය වැඩි කරමු කියලා ඒ කරන්නේ ජනතාව විසින් උනාට ඒ කරන්නේ ව්‍යාපාරිකයා නිෂ්පාදකයා උනාට කර්මාන්තකරුවා උනාට එතනදී රජයට තිබෙනවා හල නොහැකි කාර්යභාරයක් මෙන්න මෙතන තමයි ජාතික ජන බලවේගය පළවෙනි ප්‍රතික්‍රමයක යෙදෙන තැන ඒ කියන්නේ අපේ විසඳුම් බවට පත් වෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ඒ ආර්ථිකයේ සැලසුම් සකස් කරන එක තමයි රජයේ ප්‍රමුඛතම කාර්යභාරය ආර්ථිකයක් සැලසුම් කිරීමකින් තොරව ඉස්සරහට දුවන්න බෑ කවුරු හරි ඔය සජිත් ප්‍රේමදාසල ඇතුළු අපි සජිත් පැත්තක තියමුකෝ සජිත් කියන දේ වලින් මොකක් ගන්න බෑනේ හැබැයි හර්ෂ වගේ කෙනෙක් ඉරාන් වගේ කෙනෙක් කබීර් වගේ කෙනෙක් ඒගොල්ලෝ පෙන්වන්න හදන මේ ආර්ථිකය ගැන දන්නවයි කියන කට්ටිය ඒගොල්ලෝ කියන්න හදන්නේ මොකක්ද ඒගොල්ලන්ගේ අදහසේ තියෙන හරය තමයි නිෂ්පාදනයක් වැඩක් නැහැ ආර්ථිකයක් සැලසුම් කරනයක් වැඩක් නැහැ පුළුවන් තරම් මේක විවෘත කළා විවෘත කළා විවෘත කරලා ආනයන සීමා ලිහිල් කරලා ලෝකේ තියෙන ඕනම දෙයක් මෙහෙට එන්න සලස්වන එක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික මොඩල් එක දැන් ඔය කලින් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරපු ඒ කට්ටියගේ විවේචනය තමයි 78 විවෘත කරා මදි කියන එක විවෘත කරලා මෙච්චර කැලියක් වෙලත් ඒත් කියනවා තාම මදි කියලා ඒගොල්ලෝ හිතන්නේ එහෙම අපි හිතන්නේ ආර්ථිකයේ සැලසුම් කරන්නේ උල්කු කාර්යභාර රජයට තියෙනවා මේක මේක වරදව වටහා ගන්න එපා මේ කමාන්ඩ් ඉකොනොමි එකක් නෙමෙයි මේක ප්ලෑන්ඩ් ඉකොනොමි එකක් කමාන්ඩ් ඉකොනොමි එකක් කියලා කියන්නේ ආර්ථිකය සමස්තයම රජයේ අතේ වෙන කාටවත් බෑ ඒකක් නෙවෙයි එහෙම එකක් නෑ ආර්ථිකයේ සැලසුම් කිරීමේ වගකීම රජය සතු කර ගන්න ඕන ඇයි රජයට තමයි ආර්ථිකයක් පිළිබඳනේ මාචාර්ය අනිල් ජයන්ත මේ දත්ත තොරතුරු සියල්ල තියෙන්නේ. ඔවුන්ට තමයි මහ බැංකුව තියෙන්නේ. ඔවුන් අතේ තමයි ජන සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඔවුන් අතේ තමයි වෙළඳපොළ සම්බන්ධයෙන් සියලු තොරතුරු තියෙන්නේ. ඔවුන්ට තමයි ලෝකයේ සම්බන්ධයෙන් තොරතුරු තියෙන්නේ. ඒ සියල්ල එකතු කරගෙන පර්යේෂණ ආයතන තියෙන්නේ. ඒ සියල්ල එකතු කරගෙන සැලසුම සකස් කරන එක රජයේ කාර්යභාරයක්. අද ඔබ බලන්න ලෝකයේ ආර්ථික වශයෙන් දැවැන්ත පිමිපැනපු සියලුම රටවල් අන්නේ සැලසුම් කරන්නේ කළා තියෙනවා හොඳම උදාහරණය අර මෙතුමන්ලා නේද අපි පක්ෂය හැටියට අපි පහුගිය දවස්වල සංචාරය කළා අපි ඉන්දියාව 1947 ඉන්දියාව නිදහස ලබාගෙන 1950 වෙනකොට ව්‍යවස්ථාව හදලා 51 ඒගොල්ලෝ පටන් ගත්තා ඉන්දියාවේ ප්ලෑනින් කමිෂන් එක සැලසුම් මණ්ඩලය කර හදුවා 51 ඉඳලා 2014 වෙනකන් ඉන්දියාවේ ආර්ථිකය සැලසුම් කරේ ඒ සැලසුම් මණ්ඩලය විසින් ඉන්දියාව කියන්නේ ප්‍රාන්ත රාශියක් තියෙන දැවැන්ත ජනගහනයක් ඉන්න විවිධත්වයේ වැඩි රටක් හැබැයි සමස්ත ඉන්දියාවටම ආර්ථිකය සැලසුම් කරන්නේ කිරීමේ වගකීම ගත්තේ ඒ ප්ලෑනින් කමිෂන් එක ඒගොල්ල 3 වරු සැලසුම් මැදුවා 5 වරු සැලසුම් මැදුවා සමහර සැලසුම් මගදී වෙනස්කම් සිද්ධ වුණා හැබැයි සැලසුමක් තිබුණා 2014 වෙනකොට ඒක තීරුම් ගත්තා මේ ප්ලෑනින් කමිෂන් එකේ කාර්යභාරය වෙනස් වෙන්න ඕන ඒක අප්ඩේට් වෙන්න ඕන කියලා තමයි ඒගොල්ලෝ අලුත් තැනකට ගියා ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ආයතනය නැත්නම් NITI National Institute for Transforming India කියන තැනට ඒගොල්ලෝ ආවා මේ ඊළඟ පීම පයින් ඒ කියන්නේ තව දශකයක් යනකොට ලෝකයේ තුන්වෙනි ආර්ථික බලවතාවට පත් වෙන්න නම් ප්ලෑනින් කමිෂන් එකේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඕන කියලා ඒගොල්ලෝ කල්පනා කරා මැලේසියාව එහෙමයි දකුණු කොරියාව එහෙමයි චීනේ තා චීනය වියට්නාමය ඇමරිකාව ෂුවර් රටවල් මතක තියාගන්න මේ පිම්ම පැනගත්තේ ආර්ථිකයේ සැලසුම් කරනයක් එක්ක රජය තමයි සැලසුම් සකස් කරන්නේ රජය සැලසුම් සකස් කරනවා ඒ සැලස්මට සියලු අය සම්මත කරගන්නවා අපි විශ්වාස කරන්නේ එවැනි සැලසුමක් ඇතුව රටේ ආර්ථිකය මෙහෙවන්න ඕන කියන එක එතකොට රජයේ තියෙන කාර්යභාරය තමයි ටාගට් සෙට් කරනවා
ඒවා හරියට යනවාද කියලා සුපරීක්ෂා කරනවා. පසු විපරම් කරලා බලනවා. අඩුපාඩු තියෙනවා නිවැරදි කරගන්නවා. අලුත් දේවල් එකතු කරගන්නවා. හැබැයි සැලස්මක් දුවනවා එක දිගට. අන්නේ සැලස්ම ඇතුලේ තමයි කැබිනට් එකේ එක එක අමාත්‍යංශවලට එක් එක් කාර්යභාරයන් හිමි වෙන්නේ. දැන් එහෙම නැහැ. ද අපි ඊයේ පෙරේදා ගියා ඊයේනේ පෙරේදා ගියා මහජන උපයෝගිතා කොමිසමට. ඒක තිබුණා දැන් විදුලි බල මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා ඒගොල්ලන්ගේ යෝජනාවක් 2024 අවුරුද්ද සඳහා විදුලි බිල 103.3කින් අඩු කරන්න. 3.3කින්. දැන් මේ යෝජනාවලිය පිළි අරගෙන රටට ඉදිරිපත් කරන්න තමයි මහජන උපයෝගිතා කොමිසම ලකලැස්සල හිටියේ. ඔය කොමිසමේ කාර්යභාරය බවට පත් වුණේ මෙතෙක් කල් ඇත්තටම විදුලි මණ්ඩලය මොකද්ද කියන්නේ? ඒකට සීල් එක ගහලා යවන්නේ. ඒගොල්ලෝ ඉල්ලුවොත් මෙච්චර වැඩි කරන්න ඕන කියලා අරගොල්ලෝ හා කියනවා. දැන් මේ 103ක් අඩු කරන්න කිව්වට පස්සේ හා කියනවා. ඕක තමයි හිටියේ. හැබැයි අපි විතරක් නෙවෙයි තවත් කණ්ඩායම් ගණනාවක් ගිහිලා උපයෝගිතා කොමිසම විසලා කිව්වා විදුලි මණ්ඩලයේ පාලන අධිකාරිය මේ ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යාව එකේ වැරදි. මේක මෙහෙම වෙන්න බෑ. හේතුව බැලුව බැලමටම පේනවා මේක විදුලි බිල වැඩි අඩු කිරීම 103කින් කිරීම සඳහා සකස් කරලා දිලක්කම් කියලා. උදාහරණයක් හැට කිව්වොත් එහෙම දැන් ජනන ධාරිතා වියදම ජනනය සඳහා යන වියදමේ කොටසක් තමයි ජන ධාරිතා වියදම ගිය අවුරුද්දට වඩා දෙගුණයක් වැඩි 2024. දැන් අවුරුදු 6ක විතර දත්ත බැලුවට පස්සේ ඒ තියෙන සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කියලා ඉදිරිපත් කරලා තිනවා 2024ට. බෙදා හැරීමේ වියදම තුන් ගුණයක් වැඩි කියලා ඉදිරිපත් කරලා තිනවා 2024 වසරට. ඒ කියන්නේ ඒගොල්ලෝ සලසුම් සහගතව චේතනාන්විතව වියදම් පාර්ශ්ව වැඩි කරලා පෙන්නලා ඒක ගෙනහලා ළඟටම ආදායම් පත්‍රය කියන්නේ ඔබේ අය කරගන්න බිල් වලින් එකතුවට ළඟට ගෙනහල්ලා බිලින 23ක් විතරක් වෙනස පෙන්නලා මේ 23 කියන්නේ 103යි මේක අඩු කරන් ඇති කියලා කිව්වා. අත්‍තරම කිව්වොත් අපිට නිකන් බැලූ බැල්මට පේන කරුණු හැටියට ගත්තත් 128ක් 30ක් සමහර 33ක් විතර විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් මේ මොහොතේ තියෙනවා. ඒක කරන්නේ ඇයි? මං කියන්නේ ඒ කියන්නේ සමස්ත සැලස්මක රටක් දුවන්නේ නැතිකොට මොකද වෙන්නේ? එකේ කැමති බලනවා තමන්ට පැවරිච්ච අමාත්‍යංශය මොකක් හරි පෙන්නලා ඒකෙන් තමන්ගේ දේශපාලන ප්‍රතිරූප වැඩි කරගන්න. දැන් කංචන විජේසේකර මේ වෙලාවේ හිතන දේ තමයි මං විදුලි බල මණ්ඩලේ ලාභ කරලා පෙන්නුවොත් මගේ දේශපාලන නාගතයට හොඳයි. හැබැයි මේ මොහොත යන දීවරයට නේද? දැන් තෙල් සංස්ථාව ලාභ අරන් පෙන්නන ටාගට් එකකට යනකොට දීවරයට මොහොත යන්න බෑ. මේ ගන්නට විදුලි බිලක් ගෙවාගෙන කර්මාන්තයක් කරගෙන යන්න බෑ. ඒක හොඳයි කංචරක දේශපාලනයට. නමුත් රටට වැඩක් නෑ. රටේ නිෂ්පාදනයට වැඩක් නෑ. පාරිභෝගිකයට වැඩක් නෑ. පුරවැසියට වැඩක් නෑ. ඒගොල්ලෝ ලාභ පෙන්වන්න හදන්නේ ඒගොල්ලොම නාස්ති කරලා ඒගොල්ලොම හොරකම් කරලා ඒකත් අපෙන් යලිත් අය කරගෙන ඒකටත් වැඩි ප්‍රමාණයක් බිල ගහලා මිල ගහලා අපෙන් අය කරගන්න හදන්නේ. රටක් කොහොමද වන්න බෑ. රටකට සැලස්මක් ඕනකම තියෙන්නේ. හරි, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යක්ෂමව දුවන්න ඕන. ඒක නිකන් ඇඟේ රුධිර වාහිනී පද්ධතිය වගේ. එතකොට විදුලි බල මණ්ඩලය හරි තෙල් සංස්ථාව හරි නාස්ති අඩු කරලා වංචාව දූෂණ අඩු කරලා කාර්යක්ෂම කරන එක එකක්. ඒ වගේම ඒ හරහා ජනතාවට සහනයක් ලබා දීලා ඒක නිෂ්පාදනය වැඩි කරගන්න දායක කරගන්න එක ඊට වඩා වැදගත්. අපි කල්පනා කරන්නේ කොහොමද මේ රටේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් පාරිභෝගිකයට සහනයක් ලබා දෙන්නේ, අනිත් පැත්තෙන් නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ලෝක වෙළඳ පොලේ අපනයන වෙළඳ පොලේ වැඩි පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ ඉලක්කය බවට පත් වෙන්න ඕන. يعني අපි හිතන්නේ සමස්තයත් එක්ක. ඒගොල්ලෝ හිතන්නේ පොඩි පොඩි කැලිත් එක්ක. එතකොට තමයි ඔය පෞගේ කාලේ චන්ද්‍රිකාවේ වතුර ප්‍රශ්නෙත් එක්ක රයිල්වේ ක්‍රමසිංහ කැබිනට් එකට යෝජනා කරන්නේ ගොවියට වගා කරගන්න බැරුව වතුර නැතුව වගා පාලනවත් කමක් නැහැ. වන්දි දුන්නත් ලාභයි. හාල් ඉන්දියාවෙන් ගෙනවත් ලාභයි. ඒගොල්ල මේ කෘෂි කර්මාන්තයත් එක්ක බැඳිච්ච ආර්ථික ගැන මේ හිතන්නේ. ඒ මොහොතේ
laba de padu de kini ka. Mana mata gai api parlimenti na kale, kala basa dure mata gati, Malik Samar Wickrama parlimenti presidi eki wa, kola ma warai na gini pariante, kohe rata kala de nega labai api eka operate kala nada tukara doda kela, me idikala nada tukara doda kela. Iku ta himta ka himta eko lokal pana kara ni, sama si hati et nemi, ane eten ati ino api rata e pradahana washin hadan nona tana. Salasuma, salasuma hadan non raja, e salasuma kriatma krim sada sielu parchan samman de karga. Ege hadas kara neki e doat matra diagan, nishma adri sielu anshian, raja e singkarno e gela, e ansha wala uparima paladai tawe karak shumatawe, wadi karga na pulang kawara shai straight ada. Ujiri kan shai sier siyak mada, datang raja teka haul kari tuenda, datang raja e madi hatu e wadi karga ni menda, cooperative usadi ada. Ek, apade ek aishya kanche tindu karana puluwan. Mone ek patta. Me aarthika visandumeedi api anugamane karana moola dharmaya bawata patwenne nishpadane wedi karagenima sandaha vardhane saha prasaranaya ekata aarthika salasum karanayak. Ekata adala shesha api katha karanna puluwan tawadurata. Ilagata. Mekat ekka ekaha samaano samahara vita me aarthika salasumadat wada piyawarak dekak udin api tiyanna one eka tamai me rate ප්‍රතිරූපය වෙනස් කරන එක විශේෂයෙන්ම දේශපාලනය හරහා කොහොමද රට රීබ්‍රෑන්ඩ් කරන්න කියන එක ඒක හරි වැදගත් අපිට දැන් මේ මොකක්වත් කරන්න බැහැ අලුත් රටක් අපි නිර්මාණය කරේ නැත්තම් රනිල් වික්‍රමසිංහ මොන තරම් අලුත් දේවල් කියන්නේ හැදුවත් මොන අලුත් වචන පාවිච්චි කරත් ලෝකෙ තේරුම් අරන් ඉන්නේ මේ ඉන්නේ පරණ සෙට් එකම තමයි ඇත්ත රනිල් වික්‍රමසිංහත් පරණයි Ranil lekka watai ini set dekat par nai. Oda kisim alut kinek ne? Kisim alut bawa yak pinung karan be? Mek alut ten do na, refreshen do na. Anne takut lo ki apida apio apio alut ten recognize karna patangkan, apio pilih karna patangkan. Eka win ne, desa pala sanskuti apika ragan na barapatri na satik. Mira sat tuna kata kaling, videshiya madhyo lagi apa urtia? Vietnami Antigen manca pilih madawa, kepada mata kait. Ihirat covid dawa, ihirat antigen kit ginawa, ihirat manca kara, habai, apirate wagi nemi, ih manca walegata. Adikarni ing nadu yahua, satu negara kaling, ihirat pusau kiamati variata, irata adikarni ing, aurut dahata ihirat darubat guna. Iginapu yapa arikiata, aurut wisina megi ihirat darubat guna. Vietnam itu tamai hime winne, Lanka hime winne, okay tamai ti ini, again ora kama. Apa ini ni kang antigen manca, antigen kit tu ni joke kit, ini tu. Ini biaya pari kya, ni ateh mudah biaya dengkaran kena apa kena dengin ni. Ini, ini mehet tu na, mehet pariksha nak rando na. Eger samband ni ledhari, nemati waraya sah biaya pari kya anda, ni tin danu angkaran no na. Antigen itu rana me covid ni nanti. Ikan itu yang istirahat. Ayi Vietnam itu ram balak dala. Ini pariksha disitu kali. Ayi hariya niti pada baru nado bawa ruwi. Ikan Vietnam ini pratiru pada dekat. Vietnam ini aja nih kendawa karena nama. Thamangge raja itu lu sidna ya. Meveni wanca kerham api ibasan naya kena panewide loko kita dendu nama. Ini mau kerapni saat thamai khalinut. Vietnam itu adabena kote saman neng aurud dekat. Dollar million dahse dahak wisda katra ayujeni ani. Apa ni kang? Oya desa pahlan ayujeni unat tawilat ini dollar mina hatsiya katasiya. Aba yarhe gila tino yoge wisikunya. Ar wanca USN negi na pani video, egulo problemo dimin tini sa. Adloke ayujoke yan pradan hetu ek. Emna tang andu kolad nilad ratu da sudu da kahad arakad mekad kini kene mevadegat tini. ආයෝජනේ ආරක්ෂාව සහ ආයෝජකට හිමි ලාභය. එතකොට යනවා. එතකොට අවුරුදු 30ක් යුද්ධ කරත් වියට්නාමේ ඇමරිකාවත් එක්ක තව අවුරුදු ගානක් යුද්ධ කරත් ප්‍රංශයත් එක්ක ප්‍රංශයට ඇමරිකාවට අදාළ නැහැ වියට්නාමේ ආයෝජන කරන්නේ. දැන් දකුණු චීන මොහොතේ ප්‍රශ්නයකට වියට්නාමයි චීනයි යම් විරසක භාවයක ඉන්නේ. හැබැයි චීනයට ඒක දැන් අදාළ කරගන්නේ නැහැ චීන ජනාධිපතිගේ වියට්නාම් සංචාරයට. චීන ජනාධිපතිවරයා වියට්නාමේට යනවා. Vietnam ayo jenis kerana Amerika, Prancis, Taiwan, Dakuno Korea,
China, Tarangan Vietnam, Aljina Karno. Enisa, own the Pulang Kamala Buna. Ikda Samasyanu Pahedi, dollar billion, Hataka, Ataka, Apanayanak Tiagin Indala, Adavena Kota, Aurut Dagata, dollar billion, Tunsia, Tiaka Tunsia, Hataliaka, Apanayanak Dakpayana. Itcher Durakyan Neon Pulang Kamala Buna. With a Sankita dollar bin Ekasi, the Hayak Dakpayana Pulang Kamala Buna. දේශපාලන සංස්කෘතියේ තියෙන බරපතලකමන්නේ ඒකයි. සත් දේශපාලන දූෂණයට වංචාවට නාස්තියට එරෙහිවීම භාවිතාවෙන් එවැනි දේවල් මුලිනුපුටා දානවා කියලා ඔප්පු කිරීම නීතියේ ආධිපත්‍ය සාධාරණව ක්‍රියාත්මක කිරීම නීතිය හරියට ක්‍රියාත්මක කරගන ලෝකෙට පෙන්නුම් කරන එක ඒ සියල්ල වැදගත් රටක ප්‍රතිරූපේ ගොඩනගන්න. 1994 95 වගේ කාලෙක Ekta Britannia darshanike Simon Anholt kiyala o kiwwa loke me kaaleta wedagathma de tamai nation branding jatiye pratirupaya jatiye pratirupi kiyala kiyanne dan oy Ranil Wickremasinghe ehema hadanna hadana wage loke mawa dannawada neida loke ratawal kiyekata man gihilla thiyenawada ewa neme wedagath wenne ratak hatiyata e rate deshapalana samaja sanskrutika aarthika siyalu parshwayan gen Pendung kerana honda kama. Pratirupaya. Esialnya sangkalnya tamai nation branding kelekiannya. Jatiye pratirupaya, jatiye branding. Annye tegur tamai ratawal pilihkan. Annye tegur tamai visa netuat ogol rata yaite inna puluang kela. Loke ratawal prakashir pat kerana. Apitah? Nahi tanu meja sulah visa kagahkan gitu. Mune monna tarang depal watkam tiro kela kiuwa. Muka tembus yang kiani. Embassy ini kan Nokia kian awak kita mai, oh golol ayah, ini dekila sure nih, esa dinne, dinne, kelimat kata kalau kian ada, hari benda kat pratirupaya, ane itu korang tamai, ya pratirupa itu, aiti benua bides pratipati, hari ini pernah dulu lagi hilang, India ano nisra kian korang apa India korang sak kian, China nisra kian lawak kita awak kian korang, itu korang loko dana mah. Megulo kalpana karanne kohomada kiyala. Nae ratak ek ganudune karanne kota ape pratipatti mata pihita anith ætte katiyutu karanna puluwan kamak tiyenne ona. Den me indiyanu sancharaya pilibandawa godawa dewal kiyena taami yorayak nae neida? Taami yorayak nae. Thawaya issarahata. Meke wedagath karunu mokakda? Wedagathma de indiyanu madhya maanduwa jaathika jana balavegeta nila aaradhanawa kara kiyana eka. Eka thamai wedagathma de. වැදගත් මදි ඉන්දියා මේ සියලු දේවල් තිබේදී ඉන්දියාව දන්නේ නැද්ද 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව නැත්නම් ඉන්දියානු හමුදා විරුද්ධව අපි සටන් කරා කියලා ඉන්දියාව දන්නවා ඒක ඉන්දියාව දන්නවා ඒ වගේම අපේ රටේ ආණ්ඩු මේ රටේ දේපල විකුණනවා කියලා වෙන්දේසියට දැම්මහම ඉන්දියාවේ ව්‍යාපාරිකයෝ මෙහෙ ඇවිල්ලා ඒවා ගත්ත කියන එක ඒගොල්ලෝ දන්නේ නැද්ද ඒකට විරුද්ධව අපි සටන් කරා කියන එක අපි දන්නේ නැද්ද ඒගොල්ලෝ දන්නවා හැබැයි සියල්ල දැනගෙන තිබියදී තමයි අපට එන්න කියන්නේ අපි ගිහලේ හැම තැනකදීම ඔබට අද අපි කියන කතාව ඔබට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැටියට ලියලා ලිඛිත ඉදිරිපත් කරන කතාව තමයි අපි ඉන්දියාවට ගිහිල්ලා නේද ආචාර්ය ජයශංකර්ටත් අර සමාගම් වලටත් ඒ ආයතන වලට ඉස්සරහ කිව්වේ අපේ ප්‍රතිපත්තිය අය අපිට එහෙම කියන්න පුළුවන් මොකද ඒ ප්‍රතිපත්තිය වල ජනතාවගේ අනුමැතියක් ලැබෙමින් තියෙනවා ඒ ප්‍රතිපත්ති මත පිහිටලා අපි කටයුතු කරනවා. ඒ රටවල් ලෑස්ති රයිට් අපේ ප්‍රතිපත්තිය දැනගෙන අපි තේ කටයුතු කරන්න. ඒක තමයි වැදගත්ම දේ. අන්න ඒකයි විදේශ ප්‍රතිපත්තියේදී රාජතාන්ත්‍රික භාවයේදී වැදගත් දේ තමයි එන කෙනා සතුටු වෙන ආකාරයට එන කෙනා රවට්ටලා කතා කරන එක නෙමෙයි තමන්ගේ ප්‍රතිපත්තිය මත ඉඳගෙන. තමන්ගේ රටේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් කරුණ දක්වමන් කටයුතු කිරීම. මේ වෑන් තමයි රටේ ප්‍රතිරූපය වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සම මෙන්න මේ අපේ විසඳුම තුල අන්තර්ගත වෙන්නේ මෙන්න මේ නැවුම් රටක් පිළිබඳව බලාපොරොත්තු අපේක්ෂාව. අපි නැවුම් රටක් ඕනා. ඒ නැවුම් රටක් ගේන්න නම් මතක තියාගන්න නැවුම් කණ්ඩායමක් ඕනේ. යල්පිනු පරාජිකා වෙච්ච එහෙට මෙහෙට පැනලා නේද? ඇමතිකම නැති වෙනකොට මෙහෙට එනවා ආයි ළඟ ගෙල්ලෙනවා. නේද? සජිත් එක්ක දැන් යන මේ දවස්වල කණ්ඩායම. එහෙම කණ්ඩායමකට නෙවෙයි. නවුම් කණ්ඩායමක් තමගේ විශේෂ අවංක කණ්ඩායමක්
තමන්ගේ දේශපාලන කණ්ඩායම අන්න නැවුම් රටක බලාපොරොත්තු හදන්න පුළුවන් නැවුම් කණ්ඩායමකට. මේක තමයි අපේ විසඳුමේ හරය. විසඳුමේ හරය. එක එක විශේෂ ශේෂ්ත්‍රයෙන් ශේෂ්ත්‍රය කතා කරනවට වඩා හරයාත්මකව අපි මොකද්ද මේ රට ගේන්න හදන පදනම කියන එක තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. ඒක අරගෙන යන එකයි වැදගත් වෙන්නේ. මේක තමයි ජනතාවට කියන්න ඕනේ. මොකද නැත්තම් ප්‍රතිවාදියා නිකන් එක එක උගුල්ලට වන්න පුළුවන් අපිට. නේද? අපි ට්‍රැප් කරන්න බලන්න පුළුවන් විවිධ ප්‍රශ්න දාලා එක එක පැති වලින් නෑ. අපි කියන්න ඕනේ මෙන්න මේ ඔස්සේ තව රට හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි විසඳුමේ පදනම. ඒ පදනම මත පිහිටවලා ඕන ශේෂ්ත්‍රයක් ගැන කතා කරන්න අපිට පුළුවන්. හොඳයි. එමනම් මගේ අදහස් දැක්වීම මම මෙතනින් අවසන් කරන්නම්. මේ මත පදනම් වෙලා ඔබත් එක්ක මේ විද්වත් සාකච්ඡාවේ ඉදිරියට යමු. නම් බවසුති.